අපි ගත්තොත් දැන් සික්ස් පැක් කියන ටෙලිනාට්‍ය ගත්තම ඒක තියෙනවානේ මේ يعني හරියටම ලංකාවේ යූත් කල්චර් එකේ හරස් කඩක් ඒ කියන්නේ ක්‍රොස් සෙක්ෂන් එකක් තියෙනවා ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඒ කියන්නේ අපිට මේ කාලේ කොළඹදී විශේෂයෙන් කොළඹදී හම්බෙන විවිධ චරිත ඉන්නවනේ ඒ ඒ කොයි චරිතේ හම්බුණත් අර ආවර්තිතාවගු වගේ මේ මේ හයට වගේ වැටෙනවා දැන් අපි ගත්තොත් එහෙම software engineer කෙනෙක් වගේ කෙනෙක් ඉන්නවා කවි කියලානේ එතකොට රවිශාන් කියලා එක එක දේවල් කරන කෙනෙක් ඉන්නවා ඊළඟට දිනිති කියලා politics වැඩිපුර කතා කරන කෙනෙක් ඉන්නවා ඊළඟට ඩිග්‍රී පහක් විතර තියෙන මේ මල්ෂා කියලා දැන් ඇත්තටම මේ මේ චරිත දැන් බොහෝ විට මට නිකන් මෙතන කියන්න පුළුවන් එකක් තමයි ඒ ආර්ට් ඩිග්‍රී කරපු අය තමයි අර ඒ එකක් කරලා මදි වෙලා ඊළඟට තව එකක් කරලා මේ මේ කරලා කරන දේකුත් නෑ අන්තිමට කැමෝයෝ ඉන්නවා ඉතින් නෙතු කියලා TikTok අර එයා හැම වෙලාවම මේ කොහෙ ගියත් අර මේ මේ එයා TV ස්ටේෂන් එකක් වගේ එයාවම වීඩියෝ කරනවා කාර් එකේ අනුගේ කාර්යයක් ආවත් ඒක අරගොල්ලා ගිහිල්ලා කතා කරලා එනකොට එයා කියනවා අනේ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න කියලා ඉතින් ඊට නාරද ඉන්නවා ඒක වෙනම කතන්දරයක් දැන් මේ මේ චරිත මේ කොහොමද මේ මොකරි ඒ කියන්නේ මේක පරේෂණයක් කරාද මේ මේ සියලුම වර්ග පිළිබඳව නැත්නම් මේක එන්න විදියක් නැහැ නේ මේක ෆෝම් එක ඒ ෆෝම් ටික ඇවිල්ලා තිනවා හරියට මොකද මේ වර්ග ටික තමයි බොහෝ විට කොළඹදී අපිට හම්බ වෙන්නේ කොහොමද මේ concept එක මේ නිර්මාණය කරන්නේ ඇත්තටම ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් මම අහලා තියෙන විදිහට ඉන්ඩස්ට්‍රි එකේ කතාවක් ස්ක්‍රිප්ට් එකක් හරි ගස්සනකොට ගොඩක් වෙලාවට ඒ කියන්නේ අපි රටේ ලෝකේ දැකපු එහෙම නැත්නම් තමන් ආස කරන කතාවක් ඔස්සේ මේක හැදීගෙන එන්නේ ගොඩක් ප්‍රොඩක්ෂන්ස් එහෙ වෙන්නේ එහෙමයි එහෙම නැත්නම් පොතක් හරි ඒ තියෙන බේස් කරගෙන යන්නේ එතකොට දැන් මේක ඇත්තටම ගත්තොත් එහෙම පොඩි සයන්ටිෆික් මෙතන එක තමයි මේක හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තට මම නිකන් කිව්වොත් එහෙම වර්තවා හිතන්න එපා. ඒ කියන්නේ දැන් ඔය TVC හදන ෆෝමියුලා එක තියෙනවානේ. TVC හදන ෆෝමියුලා එක ගත්තාම අපි අවසාන ක්‍රියේටිව් එකට යන්න ඉස්සෙල්ලා අපි පටන් ගන්නවා ඇයි අපි මේක කරන්නේ? මේක අපි කරන්න අපේ ඒ ඔබ්ජෙක්ටිව් එක මොකද්ද? ඒතර ඒ ඔබ්ජෙක්ටිව් එක ළඟා කරගන්න අවශ්‍ය ඒ ප්‍රභේද මොනවාද? ඒක ඇතුලේ ෆෝමියුලා එක මොකද්ද? කියන එක අපි ඉස්සෙල්ලා මුලින් සාමාන්‍යයෙන් මාසයක් දෙකක් විතර මේක අපි හරියට ස්ටඩි කරලා හදනවා. ඉතින් ඔන්න ඔයක උඩ තමයි ඉස්සෙල්ලා මේක එන්නේ. ඒ කියන්නේ ඉස්සෙල්ලාම කියන්නේ මේ කියන්නේ මම කියන්නේ මේ මේ ඔක්කොම මේ කියන්නේ මේ මේ විතර කතා කරන්නේ මේවා හරි පොඩි හරි හරි සරල ඒවත් එක්ක හැදෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් මම මුලින්ම කිව්වොත් එහෙම අපේ අපේ ඔෆිස් එකේ දැන් පිටිපස්සේ ඔෆිස් එකේ පිටිපස්ස තියෙනවා. ඒ හරිය තමයි ගොඩක් වෙලාවට අපි ඉන්න කට්ටියත් එක්ක කතා කර කර ඉන්නේ. ඉතින් දැන් අපි දැන් දැන් ඔය ප්‍රොඩක්ෂන්ස් කරනවා කියනවනේ අපි කවදාද ෆිල්ම් එකක් කරන්නේ ඕම ඉන්නවනේ ඉතින් අපේ ලසිත මලවි ආරච්චි කියලා ඉන්නවා හෙඩ් ඔෆ් ප්‍රොඩක්ෂන්ස් ඉතින් කියනවා මේ අයියා හැමදාම කියනවා දැන් ඔය මේ ෆිල්ම් එකක් කොයි මොන හරයක් නැද්ද ඔක කරන්නේ නැද්ද අපි කරන්නේ නැද්ද ඔක කවද්ද කරන්නේ කියලා මම හැමදාම මේ ලසිත කියනවා එතකොට ඔහොම කතා කරන ගමන් ලසිත කිව්වා මේ අයිය මෙහෙම ඉන්නවා අපි මේ අසංක සායක්කාර ස්ක්‍රිප්ට් එකක් ගෙනල්ලා තියෙනවා කියලා ඒ පාර අපි මේක දවසක් ෆුල් ගියා දැන් මේකේ තියෙනවා පුෂ්පරාග කියලා ලස්සන එකක් හැබැයි ලස්සන කතාවක්. ඔව්. ඊට පස්සේ ඉතින් කොහොම හරි ඕක උතනින් මෙහා වුණා. මම අර ඉස්සෙල්ලා ප්‍රොෆෙසර්ත් එක්ක කියන්නේ. හයි. ඊට පස්සේ දැන් කොහොම මාසයක් විතර ගිහිල්ලා දැන් ආයි ලස්සත කියනවා මේ අපි කරමුකෝ දැන් 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 සෑහෙන කාලයක් නේ කියලා. ඊට පස්සේ මොකද දැන් මේ වැඩේ දැන් ඒ කියන්නේ දැන් කවරෙකුනුත් ඇවිල්ලා දැන් මත් අපි මේ වැඩේ කරමු කියලා. ඊට පස්සේ මම මේකේ බේසික් සංකල්පයක් වාය වෙන අහන ප්‍රශ්න හැදුනේ ඒ කියන්නේ යූත් කියන පැත්තත් එක්ක අපේ ගනුදෙනුවක් කොහොමද තියෙන්නේ? අපි ගිය අවුරුදු 25 ඇතුළත රටේ තාරුණ්‍යයත් එක්ක එක තමයි. ඔව්. අපි හැදලා තන ඒකෙන් අපි ඉගෙන ගත්ත දේවල් තියෙනවා, තව ඉස්සරහට යන්න දේවල් තියෙනවා. එතකොට මේ යූත් එකේ රෙප්‍රසන්ටේෂන් එකක් උඩ තමයි මේක හැදෙන්නේ. එතකොට අපේ තාරුණ්‍ය රෙප්‍රසන්ටේෂන් එක කොහම ඒ තියෙන ওই සංගතක ওই හැම දෙයක්ම තියෙනවා. එතකොට යූත් එකේ රෙප්‍රසන්ටේෂන් එකක් නම් ජීවිතේ හරියට තේරුම් ගත්ත කට්ටිය ඉන්නවා. එතකොට ගුණාත්මක පැත්ත සහ ප්‍රමාණාත්මක පැත්ත දෙක කොහොමද අවබෝධ කරගත්ත කට්ටිය. එතකොට මේ බටහිරයි පෙරදිගයි කියන දේ අතන ඝට්ටනයක් මේ අපේ රටේ තාරුණ්‍ය යුත් එකේ තියෙනවා. එතකොට මේක අඳුරගත්ත කට්ටිය කොහොමද? එතකොට යුත් එකේ කොහොමත් ඔය ෆැෂන්, ආර්ථික පැත්ත, ඔය දේවල් ඔක්කොම එකට මික්ස් වෙච්ච සිහින බලාපොරොත්තු. එතකොට අපේ සම්ප්‍රදාය, ඒ තියෙන දේවල් අපි කොහොමද එක මේ ඔක්කොම ඉතින් මේවා හැමදේම එකට වෙලිලා එක එක කැරක්ටර්ස් ෆෝම් වෙනවා. දැන් අපි කො මෙතුක කියලා කියන්නේ අපේ ওই තාක්ෂණයයි ඩිජිටල් ලෝකයත් එක්ක ඇවිල්ලා
එයාගේ තියෙන ස්ත්‍රියත්වය ගොඩක් එයා ප්‍රමුඛ කරගෙන ඒ දේවල් ඒ කියන්නේ මේ තාක්ෂණයත් එක්ක ෆෙමිනිටි කියන එක ෆෙමිනිටි කියන එක මෙහෙමයි ඒ කියන්නේ let's say no sexualism is something a female connector hari strong male connector wediya mama dakina widiyata hari etakota samahara females la innawa me sexualism ekak hari strong karagannawa tamange avashthawayan taman isarahata yanna rasawa karagena eken samahara dan lankawa samahara kan samahara 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 hemoma nevey yam ස්ත්‍රීන් ප්‍රමාණයක් ඉන්නව දැන් වෙනකොට කොන්ෂස් එක මේක ලෝකෙත් තියෙනවා මේක සාමාන්‍ය දෙයක් ඔව් ස්ත්‍රීත්වය තමයි ස්ත්‍රීත්වය එයා තේරුම් ගන්න තියෙනවා මේක ඉන්වෙස්ට් කරන්න පුළුවන් හරියටම හරි ඉන්වෙස්ට් කරන්න පුළුවන් ඒ වගේම ඒක ඒ කියන්නේ ඒක එක ස්ට්‍රෙන්ත් එකක් ස්ට්‍රෙන්ත් එකක් ඒ කියන්නේ ඒක සමහර කට්ටිය පුෂ් කරලා වැරදි තැනටම යනවා එහෙම නෙවෙයි ඔව් ඒ කියන්නේ මේක අපේ සබාධර්මයේ කැලලක්නේ ඔව් ඔව් එතකොට ඔවුන් ඒක ලොකු strength එකක් කරගන්නවා ආයසයක් කරගන්නවා මේ මේ කියන්නේ මේ මේ ශක්තියක් කරගන්නවා එතකොට එතකොට සවත් සමහර කට්ටිය ඉන්නවා නැහැ දැන් ඒකත් එක්ක එයා දැන් කොහොමත් ඉන්නේ ෆිල්ම් ලෝකේ පැත්තට බර වෙයි හරි එතකොට එයා හැබැයි එතකොට එයා එතකොට තව කියන ingredient තමයි එයාට ආදරය කියන එක හරියට දැනিলা නැහැ තාම ඉතින් ඒකත් හේතු වෙනවා සමහර වෙලාවට නෑ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකට ආවම සන්තෝෂ් මං හිතන්නේ ඒ පාට් එක පොඩ්ඩක් අතාරින්න වෙනවා ඔව් මොකද එහෙමත් තියෙනවා මොකද එහෙමත් තියෙනවා ඔව් මොකද කතාවේ තියෙනවනේ කියන්නේ ඒක ඇතුළේ ගහට යාගේ දැන් එහෙමත් තියෙනවා එයා ගණන් ගන්න නැහැ ඒ කොටස ඒතොර මෙයා මෙයාගේ වයසත් එක්ක තාම මේක දැන දැනලත් නැහැ ඒක එයා අඳුරගෙනත් නැහැ ඒතොර එයා ඒ වගේ කැරක්ටර් එක එතකොට දැන් දිනිත කියන කැරක්ටර් එක ගත්තාම දැන් ස්ත්‍රීන්ගේ සමහර කට්ටේ ඉන්නවා ඒගලන්ගේ ඒ ස්ත්‍රියත්වය හරි ලස්සනයි ඒ ඒ දෙන්න ඕන හම්බෙන්න ඕන දේ මේ ඒ උන්ට හම්බෙලා තියෙනවා ස්වභාව ධර්මයි හැබැයි ඒක ප්‍රමුඛ කරගන්නේ නැහැ. එතනින් එහාට ගිය ඒ කියන්නේ අර කියන්නේ ලාලිත්‍යයක් කියලා කියන්නේ, ඒ කියන්නේ සොෆිස්ටිකේෂන් එකක් කියලා කියන්නේ. එතකොට ලීඩර්ෂිප් එකක් කියලා කියන්නේ. අපි අර ඇල්ෆා මේල් වගේ ඇල්ෆා ෆීමේල් කියන්නේ ලීඩර්ෂිප් නෑ. මට මෙතනින් එහාට යන්න ඕනේ කියලා පොඩි දැක්මක් එක්ක තියෙනවා. හැබැයි ඒගලංගේ තියෙන ස්ත්‍රීත්වය අපිට දෙවණියට පේන්නේ. ඒක අර සෙක්ෂුවලිසම් එකක් ඉස්සරහට පේන්නේ නැහැ. ඒ තරමට එතන ලීඩර්ෂිප් එකක් තියෙනවා. එතකොට දිනිත කියන්නේ ඒ වගේ කැරක්ටර් එකක්. එතකොට මේක ඇතුළට අපි මේ වගේ කැරක්ටර් එකක් අපි ගේනවා කියලා කිව්වම අසංග සායකකාර තමයි කියන්නේ අපි මේක පොලිටිකල් කැරක්ටර් එකක් කරනවා. ඒක හරි ආසන. ඒක හරි රහයි. රහයි. රයිට්. එතකොට මෙයා දකින්නේ කළු සුදු. ජීවිතේ හැමදේම එක්ක කළු එක්ක සුදු. එතකොට අපේ ජීවිතේ හැම ඉන්නත් බෑ. එතකොට මේ සික්ස් පැක් එක ඇතුළත දිනිතගේ චරිතය එක්තරා තැනක මේ කට්ටියත් එක්ක අඳුර ගන්නවා. මේ කළු සුදු නෙවෙයි. එතන ග්‍රේරියායකුත් තියෙනවා එතන කොහොමද වැජබෙන්නේ දේශපාලනික කොහොමද කිව්වම කොහොමත් අලු පැත්තමනේ ඔක්කොම ලින්නේ හරි ඉතින් මේක එකක් එතකොට දැන් මල්ෂා කිව්වහම මේ බටහිර සංස්කෘතියයි පෙරදිග සංස්කෘතියත් එක්ක එකහුවෙලා හැබැයි තාම මෙයාට තේරෙන්නේ නැහැ කොහොමද මේ මේ ඔය ෆැෂන් කියන එක හරියටම කමර්ෂලි එකට දාගෙන ඒ කියන්නේ එකට එයා එකට යන්නේ ඉතින් ඔය වගේ ඊතර අතරමං වෙච්ච එයා හිතන්නේ නැහැ අපේ ලෝකේ දෙමව්පියෝ අපේ ගුරුවරු ඔක්කොම කියන්නේ ඉගෙනගෙන ඔක්කොම කරොත් උපාධියක් අරගෙන ආවොත් එතනින් එහාට ජීවිතේ සාර්ථකයි. ඔය කියන සිහිනය අපේ වැඩිහිටියෝ දෙනවනේ. යථාර්ථයත් ඒක නෙවෙයිනේ. හැබැයි මෙයා එතන අතරමං වෙච්ච තරුණයෙක්. මෙයා හරි හොඳ කෙනෙක්. ජීවිතය දෙමව්පියෝ කියන දේවල් අහලා ඔක්කොම කරලා හොඳට ඉගෙනගෙන හැබැයි මෙයාට එතනින් එහාට යන්නත් අමාරුයි. ඉතින් ඔය වගේ තනක් තමයි එතන තියෙන්නේ. ඉතින් මම අනික් කට්ටිය ගැන කියන්නේ නැහැ. ඉතින් ඉස්සෙල්ලා අපි ওই characters ටික හරියට form කරලා මුළු තාරුණ්‍යෙම cross section එකක් අරගෙන ඒක තමයි අතන අර concept paper එක වගේ ලස්සනට හැදෙනවා නේද? ඒ කියන්නේ. ඔව්. කලින් ඊට පස්සේ ඕක ඇතුළට තමයි අපි characters ගේන්නේ. director එක්ක එකහුවෙලා කොහොමද එකට යන්නේ කියලා ඉස්සෙල්ලා මේක තමයි හදන්නේ.